Hi guys, welcome back to Nimasha Kalu Arachi YouTube channel. මම ඔයගලන්ට මගේ කලින් වීඩියෝ එකේ කිව්වනේ මම ඩිසිෂන් එකක් ගත්තා කියලා මගේ අලුත් ජොබ් එකට ජොයින් වෙන්න කලින් ටික දවසක් රෙස්ට් එකේ ඉන්නවා කියලා. මොකද මම අවුරුදු 10ක් විතර එක දිගට වැඩ කරා. ඒ කියන්නේ නිවාඩු හම්බුනේ නැතුව නෙමෙයි. හැබැයි ඇති කියලා හිතන තරම් කාලෙකට ආයිම නිවාඩුවක් ගන්නෙ නැහැ කියලා හිතන තරම් නිවාඩු හම්බුනේ හරි අඩුවෙන්. කොවිඩ් කාලේ නම් මදි නොකියන්න හම්බුණා. මම එවන මේ කියන්නේ දැන් ටික කාලයක් ගියනේ කොවිඩ් ඇවිල්ලා. ඉතින් ඒක නිසා දැන් මම ගෙදරනේ ඉන්නේ. මම ඩිසයිඩ් කරා අද මගේ යාළුවව බලන්න යන්න. මම හරිම අඩුවෙන් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන කෙනෙක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මට අවශ්‍ය දැනට මාව මගේ පාඩන ගිහිලා දාන නිසා ඉතින් මම සාමාන්‍යයෙන් යන්න ඕන බස් එහෙම දන්නේ නැහැ. දැන් මං මොකද මම ඉන්නේ තලවතුගොඩ, මගේ යාළුවා ඉන්නේ වත්තල. ඉතින් ටිකක් දුර, අනික මම ඉන්නේ අතර මැදක. ඉතින් මම දැන් අහගත්තා කොහොමද යන්න ඕනේ කියන එක. විදි කීපයක් හොයාගත්තා. ඒකෙන් මම ඩිසයිඩ් කරපු මට පහසු මම චුට්ටක් හරි දන්නවා කියන රූට් එක මං තෝරගත්තා යන්න. ඉතින් මං හිතුවා ඔගලන්වත් මං එකතු කරගන්න. So guys, let's go with me. So guys, මගේ අලුත් ජොබ් එකට මම සිලෙක්ට් වුණ නිසා මට gifts ටිකක් හම්බුණා. ඒ කියන්නේ කීපයක් මැන්දුම්, ඊට පස්සේ perfume, body lotion වගේ ඒවා කීපයක් හම්බුණා. ඉතින් ඒකෙන් එක ඩ්‍රෙස් එකක් මම සිලෙක්ට් කරගත්තා මං අද අඳිනවා කියලා. ස්කර්ට් එකකුයි crop top එකකුයි. මන් දන්නේ නැහැ මේකේ ලුක් එක මට කොහොම වෙයිද කියලා. හැබැයි මං හිතනවා හොඳ වෙයි කියලා. ඔගලන්නුත් බලලා කියන්නකො මේක මට හොඳයිද කොහොමද කියලා. So මං ටක් ගාලා ගිහිලා ready වෙලා එන්නම්. So guys, මං දැන් almost ready වෙලා ඉවරයි. මංගව තියෙනවා lip pencil එකක්. හිතුවද මම ඒක යූස් කරනවා කියලා. එකත් එක්කම මං ගා තියෙන නියුට් කලර් එකක්. ඉතින් ඒක හිතන එක ලස්සනයි කියලා. ඒ කලර්ස් දෙක හොඳ කොම්බිනේෂන් එකක් කියලා මම හිතනවා. So it's okay now. What I have to do is මම ඉයරින් එක මේක දැම්ම. මොකද මම මේ දවස්වල ඉයරින්ස් ගලවලා හිටියේ. ඉතින් ඒක නිසා මම එක එක ඉයරින්ස් දාන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ගෝල් ඉයරින් එක තමයි ගොඩක් වෙලාවට දාන්නේ. දැන් මේ දවස් ටිකේ ඉයරින්ස් ගාලවලා ඉන්න නිසා මම ඉතින් ෂුටක් එක එක ඉයරින්ස් ට්‍රයි කරනවා. So this is the skirt that I'm planning to wear today. ඔගලන්ට ෆුල් වීඩියෝ එකක් පෙන්නන්නම් මිර එකෙන්. දැන් අපි ටක් ගාලා කොණ්ඩෙ පීර ගමු.
ඉවනිං ගයිස්. මම එක ෆවන්ඩේෂන් වගේ දේවල් යස් කරන්න ඇති කෙනෙක්. එක නිසා මම නෝමල් යස් කරන්න පවඩර් සියශල් එකත් ගමු. දන්නවද ගයිස්, මං ඇයි මේ YouTube වීඩියෝස් කරන්න පෙළඹුණේ කියලා? ඉතින් මං YouTube වීඩියෝස් කරන්න පෙළඹුණේ අපි නිතරම එහෙම ඇවිදින්න යනවා, කන්න බොන්න යනවා. ඉතින් ඒකත් එක්ක මට හිතුණා වෙනසකටත් එක්ක YouTube channel එකක් හදන්න. ඒ කියන්නේ කිසිම හේතුවක් නිසා මුදල් කියන පරමාර්ථයෙන් නෙමෙයි. ඉතින් ඊට පස්සේ කාලයක් තිස්සේ ඒක කරගෙන යද්දී ඒක නිකන් මගේ පැෂන් එක වුණා. ඒකට මම ආස වුණා. ඒක මං කොහේ ගියත් මට කරන්න ඕනේ, ඔබලා එක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවා. ඉතින් සමහර මිනිස්සු සමහර දේවල් වැරදියට හිතනවා වෙන්න පුළුවන්, සමහරු පොසිටිව් තෝට් එකකින් ඒක බලනවා වෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම මම කියන මනුස්සයා මාව පුදුම විදිහට අප්‍රිෂিয়েට් කරන, මාව පුදුම විදිහට මාව ලස්සනට දකින්න උත්සාහ කරන මනස. ඉතින් මේ ලෝකේ, මේ මුළු ලෝකෙම මොන දේ කිව්වත් මට හැමදාම මාව ඉන්න ජීවිත අංක එක තැනට. ඒක මම ඕනම තැනක තියෙන මගේ පර්ෆියුම් කලෙක්ෂන් එක නාලතේ මැඩුණා මගේ යාළුවා. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, මම යාච්චි ආදරේ කියනවා වඩා හැම දෙයකට වඩා මම මට ආදරේ. මම මේකට ආසයි කිව්වා. ඉතින් ඒක නිසා මට හිතුණා මේවා කටියටක ෂෙයා කරන්න ඕනේ. මිනිස්සු මොන විදිහට දැක්කත් මම මේකෙන් සතුටක් ලබනවා නේ. ඉතින් මම මට ආදරය කරන කෙනෙක් විදිහට මම මගේ සතුට මුල් තැන දෙනවා. ඒක නිසා තමයි මම මේ විදිහට YouTube වීඩියෝ කරන්න channel එක open කරන්න මූලික හේතුව උනේ. බ්ලවුස් එක කොයි crop top එක, skirt එක කොයි crop top එක කොයි තමයි මං අද ඇන්නේ. අපි හඳන් දැන් යව නේද? සාමාන්‍යයෙන් මං කොහේ යන්න ගියත් පුරුද්දක් විදියට කරන දෙයක් තමයි බුදු පහන තියෙන එක. ඉතින් මගේ බුදු පහන ගාව බුදුහාමුදුරුවෝ විතරක් නෙමෙයි, ශුද්ධ වූ පවුලත් ඉන්නවා. ඉතින් මට මම මගේ ආගම බුදුදහම වුණාට මම බුදුදහම, ඒ වගේම මම කෝවිල් යන කෙනෙක්, මම පල්ලි යන කෙනෙක්, මං හැම ආගමක්ම අදහන කෙනෙක්. මම විශ්වාස කරනවා මාව ශක්තිමත්ව තියන්නේ ඒ හැමදේම කියලා. ඉතින් ඒ වගේම මම මගේ ආච්චිට තාත්තට සීයටත් හැම වෙලෙම ස්තුතිවන්ත වෙන කෙනෙක්. මාව මේ විදිහට ශක්තිමත්ව තියන්න ඒගලන්ුත් ලොකු කාර්යභාරයක් කරනවා කියන එක මම දන්නවා. ඉතින් මේ විදිහට පහන තියලා බුදුන් වැඳලා තමයි මම ගොඩාක් වෙලාවට කොහේ යන්න පිටත් වුණත් පිටත් වෙන්නේ. ඒක මං දැන් පුරුද්දක් කරගෙන, ඒ වගේම මේ බුදුන් වඳින එක හරියට කරපු නැති දවසට මට නිකන් ගොඩක් එම්ටි කක්හරි දෙයක් මට අතපස වුණා කියන ෆීලිං එක දවසම තියෙනවා. හැබැයි ඉතින් සමහර අවස්ථාවන් වලදී කලබලෙට ඒ විදිහට ටට්ටක් ගාලා දේවල් කරලා යන්නත් වෙනවා. So guys, මම දැන් පිටත් වෙන්නයි හදන්නේ. ඉතින් මේක බස් තුනක විතර යන්න තියෙන ගමනක් නිසා මම මගේ ගමන පටන් ගන්න පළවෙනි බස් එකට නැග්ගා. මුලින්ම මට යන්න තියෙන කොට්ටාවටකින් තමයි ඊළඟ බස් එක ගන්න තියෙන්නේ. ඉතින් කොට්ටාවට යද්දී මට මතක් වුණා මම ආසාවෙන් ෂෝටිස් කන තැනක්. ඉතින් මට හිතුණා මගේ යාළුවටත් අරගෙන යන්න ඕනේ කියලා. ඒක නිසා කොට්ටාවෙන් බැහැලා යාළුවත් ෂෝටිස් අරගෙන ඊළඟ බස් එකට නැග්ගා. ඊළඟට මම ගත්තේ කඩවත ඒසි බස් එක තමයි, කියන්නේ හයිවේ බස් එකක. ඉතින් මම ෂෝට් වීඩියෝ ක්ලිප්ස් තමයි එකතු කරගත්තේ බස් එකේදී වීඩියෝ ගන්න බැරි නිසා. ඉතින් මේ තියෙන්නේ හොඳටම දාඩිය දාලා ටිකක් වෙලා අවුවේ
පූජගෙන ඉන්න වුණා. ඊට පස්සේ නැග්ගා මම අන්තිම බස් එකේ. ඉතින් දැන් මේ බස් එකේ ගිහිල්ලා මට හරියටම බහින තියෙන ආලෝක සලෝන් එකට මීට සීගක් විතර මෙහැයි. මම ඒක දැනගත්ත හැබැයි බැස්සට පස්සේ විතර මම මේක පාරවල් දැනගෙන යන ගමන නෙමෙයිනේ. ඉතින් මේ තියන්නේ මගේ යාළුවගේ සලෝන් එක. ඔගලන් මේක ඔල්රෙඩි දැකලා ඇතිනේ. මේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් පැය භාගයක් විතර දෙන්නත් එක කතා කර කර ඉඳලා මේ විදිහට අපි පටන් ගත්තා වැක්ස් එක කරන්න. ඉතින් මේක ෆුල් ප්‍රොෆෙෂනල් විදිහට නම් නෙමෙයි කරේ, මොකද මං ඇගේ යාළුවා. ඉතින් ඒක නිසා රියලි අන් ප්‍රොෆෙෂනල් විදිහට මේක කරා කිව්වත් හරි ওই විදිහට කකුලක් එයාගේ ඇඟුඩට දාගෙන. ඊළඟට අපි කළේ එයාගේ කොණ්ඩේ පොඩ්ඩක් ට්‍රිම් කරන එක. මං දන්නේ හැබැයි මං ඒක කෙලින් කැපුවද කියලා, හැබැයි කොහොම හරි කැපුවා. ඔන්න ඊට පස්සේ පටන් ගත්තා නේල් එක්ස්ටෙන්ෂන් එක දාන්න. එයා අද අපි ජෙල් නේල්ස් දාමු කියලා කිව්වා. මෙච්චර දවසක් එයා මට දාලා තියෙන ඇක්‍රිලික් නේල්ස්. ඉතින් ඔය මොනා කරන්නත් කලින් අපි කාලා හිටියා. මොකද මේ වෙනකොටත් වෙලාව 4:30 වෙලා. ඒක නිසා අපි දෙන්නත් එක එක කෑම එකක් ගෙනල්ලා ඒක කෑවා. අපි පික්මි එකෙන් ඕඩර් එක දාලා අල්මස් එකෙන් තමයි කෑම එකක් ඕඩර් කරගත්තේ. යාළුවා අල්මස් එකෙන් දාමු කිව්වහම මම එපා කියලා කිව්වා. හේතුව මරීන් ඩ්‍රයිව් එකේ තියෙන අල්මස් එකේ කෑම රස නැති නිසා. ඒ වුණාට මේ ෆ්‍රයිඩ් රයිස් එක නම් ඇත්තටම රසයි. ඒක කන්න පුළුවන්. ඉතින් අපි දෙන පොඩක් කෑම එකේ වතගොත කතා කර කර ඕපදූප චුට්ටක් කතා කර කර තමයි කෑවේ. ඉතින් ඒකයි මම පොඩ්ඩක් සවුන්ඩ්ස් අයින් කරලා වොයිස් ඕවර් එකක් මේ කොටසදි කරන්න හිතුවේ. මොකද සාමාන්‍යයෙන් යාළුවෝ සෙට් වෙනවම කතා කරන දේවල් ඇත්තටම හැමෝටම එහෙම ෂෙයා කරගන්න බෑනේ. ඒ තරම්ම ලස්සන දේවල්. මේ පාර මම හිතුවා නේල්ස් ටිකක් වැඩිපුර දිගට තියන්න. හේතුව මම ගොඩක් වෙලාවට ෂෝට් නේල්ස් දාන්න හේතුව ගොඩක් වැඩ කරනවනේ ඩේලි බේසිස්. ඉතින් දැන් මේ දවස් ටිකේ මං ගෙදර ඉන නිසා මං හිතුවා චුට්ටක් දිගට නේල්ස් තියලා තමයි කට් කරන්න කියලා. වෙනසකටත් එක්ක පොඩ්ඩක් රෙදි හැම හොදන්න නැතුව ඉන්න ඕනේ. මොකද රෙදි හේදුවම වගේ භාජන හේදුවම වතුර ගොඩක් ඇල්ලෙන්න නේල්ස් වල ඩියුරබිලිටි එක අඩු වෙලා යනවා එක්ස්ටෙන්ෂන් වල. මේ තියෙන්නේ ජෙල් එක ගාලිවර වෙලා නේල් එක සෙට් කරගත්තට පස්සේ. ඇතර මේ නේල් කලර් එක නෙමෙයි ගයිස්, මේ අපි නේල් එක ජෙල් එක ගාලා ෆික්ස් කරගෙන තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙයාට කියලා මම මගේ ඩ්‍රෙස් එකක් දාගත්තා. වැක්ස් එකේදී අපි ඩ්‍රෙස් එක රිමූව් කරනවානේ. ඉතින් මගේ නේල්ස් එක වණ එක දාගන්න බැරි වුණා. ඉතින් යාළුවට කියලා ඔය වගේ වැඩක් කරගත්තා මොකද වෙන්නේ. ඉතින් ඒකත් කරගත්තා. හරිම අමාරුයි තමයි හැබැයි කරගත්තා. ඉතින් මේ තියෙන්නේ නේල් පොලිෂ් එක ඇප්ලයි කරගත්තට පස්සේ. ලස්සනයි නේද ගයිස්? මම මේ කලර් එක මෙයාගෙන් ඉල්ලනවා මේක පටන් ගත්ත කාලේ ඉඳන්. හැබැයි එයා කිසිම වෙලාවක මේ කලර් එක දාන්නේ නැහැ. එයාට ඕන කලර්ස් තමයි මට දාන්නේ. ඉතින් මේ විදිහට පොඩි නේල් ආර්ට් එකකුත් දාලා වැඩේ ඉවර කරගත්තා. ඔය වෙනකොට ඔගලන් දන්නවද ගයිස් වෙලාව 6ටත් කිට්ටුයි. මම දැන් ආයෙත් සැරයක් බස් එකේ යන්නත් ඕනේ. විකාර කර කර ඉඳලා චක් ගාලා දෙන්නත් එක ෆොටෝ එකක් දෙකකුත් ගහලා පල්හැට ඇවිල්ලා මම බස් එකේ එන්න පිටත් වුණා. ඉතින් අන්තිමට බස් එකේදී තමයි මම අන්තිම ෂොට් එක වීඩියෝ කරගත්තේ. So guys, as usually, thank you for watching.